සමන්තහ චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරච්ච විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තතහාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරච්ච විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තතහාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරච්ච විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තතහාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස උතුම්ම භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම්ම නමස්කාරය වේවා. ධම්මස්වාමි ලෝකස්වාමි භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා, මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා, මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා. උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යම බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා. ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා, සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා, සියලු ශාසන ආරක්ෂකයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. මේ උතුම්ම විහාරස්ථානයේහි අතිගෞරවනීය විහාරාධිපති පරම පූජනීය අවසරයි පින්වත් නායක මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන විහාරස්ථානයේ වැඩ සිටින පූජනීය වන්දනීය
महा संगरत्नी नवसराई श्रद्धा बुद्धि संपन्न कारुणिक गुणगरुक पिंगवात्नी अद दवसीदी मे पिंगवात् हेम दिनाम मे विलावे बलापुरुत्तु वन्नी भाग्यवत् अरहत् सम्मा संबुद्रजानन वहंसी विसीन ओबेत मगेत निवन पिनिस महाकरुणावें देशना कोट वदाल सुवासो दहसक धर्मस्खंद्य नतरीं इतामत्म वटिन धर्म कारणावक श्रवणीय करन्नटाय अद धर्मदेशनाव सदहा पिंगुतुनि मम बोहोम वटिन दहम कोटसाक मातृकाव हेटियट तोरगत्ता अपगे भाग्यवतुन वहंसी सवैत्नुवर जेतवनारामे वेडवासे करन काले मी सवैत्नुवर जीवत्तुना थंब दाटिक कियल इक्तरा मनुसे ओहुट मी नंबल लेबिलती एन्नी ओगे मोने थंबपाट रेव लगती एन निसा इनिसा तमय थंब दाटिक कियल गुडक दिनी खता कली ती मी मनुष्या मी सवैत्नुवर वासे कला होरु खंडायमा मी खंडायमी गणनिंग हिटिया होरु हारसी अनु नम दिनी मिन मी होरु खंडायमट ओहु गी लेकुतुना रसावक ने जीवत्तेन मगक ने इनिसा होरु खंडायमत्ते केकुतुना अन खंडायम टालुतीन सामाजिके केकुतुनो मुलिं करान्ने होरा नायकिया ओहु पिलिबंद विमसनमा होरा नायकिया मे मनुष्यागे देह लक्षण बलल कियनमा बोहोम विषम अदहस तियेन कुरिरु गति लक्षण तियेन मनुष्ये कोई तरम मिले चदहस्तीन वद किवो वदपु अम्मगे पेवरु देख कपंड तरम जातक करपु तात्तगे गेल सिंदिन्न तरम अदहस्तीन केने इच्चरट मिले चाय इनिसा केनवा मोहु अपे खंडायमेक टेकुतु करगत्तोत् हरियट अपिव नसन्न आउद्याक लंगट गत्त वगे इंसा ओह कंडाय में टेको तो रन बैक हुआ नमो थंबदा टिके मितनी गिए ने अनित पीरी से टे उदाउ पदाउ करेगे ना कंडाय में मिहितिया इधिं अनित पीरी से ओह के वैदे देखले पहें दुना ते खाओरुआ ओह टे यंद दुन्नी ने इनिसा होरनाए के आटा අකමැත්තෙන් වුණත් ඔහුව කණ්ඩායමකට එකතු කරගන්න වුණා. දැන් කණ්ඩායමේ 500 දෙනෙක් ඉන්නවා. මේ 500 දෙනාත් එක්ක ගම් නියම් ගම්වලට වැදිලා ඒවායේ ධනේ තේන මිනිසුන්ගේ ධනේ දීපාල හොරකම් කරමි. ओंगे होरकांबलट बाधा करने मिनिसुंट पहार देमीं मरमी मगेयन वेलेदुंगे दने देपल मंकोल्ल खमी अनित मिनिसुंट थाडन पीडन करमीं मी होरु कंडायम जीवत्तुना मी विवसगन्ने बेरे मिनिसु गिहिल्ला रजुट दवसगान पेमिनिली करा
ඉන්න ඉන්න පැමිණිලි වැඩි වෙලා රජතුමා දවසක් රාජපුරුෂෝ ටිකක් ගමට යවලා ගමේ පිරිසගෙත් සහයෝගය ලබාගෙන මේ හොරු කණ්ඩායම අල්ලගත්තා. ඉතින් රජු ළඟට අරගෙන ගිහින් මේ හොරු කණ්ඩායම රජතුමා ඔවුන්ගේ තිබීච්ච නඩු ඔක්කොම විභාග කරා. ඉතින් රජුගේ අන්තිම තීන්දුව වුණේ මොන් 500 දෙනාගේම ගෙල සිඳලා මරලා දාන්න. හැබැයි රජතුමා එහෙම තීන්දුවක් දුන්නට පින්වත්නි ඒ කාලේ රජතුමාගේ මාලිගාවේ වදකාගාරේට වදකෙක් නේ. දෙන පුරප්පාඩුවක් තිබුණා. එනිසා රජතුමා නියෝග කරනවා අමාත්‍යවරුන්ට මේ 500 දින අතරේ බලන්න වදක තනතුරට දක්ෂයෙක් ඉන්නවද කියලා. ඉතින් එහෙම දක්ෂ කවුරු හරි කෙනෙක් ඉන්නවනම් කැමැති කවුරු හරි කෙනෙක් ඉන්නවනම් ඒ කෙනා ලවා ඉතුරු 499 දෙනාගේ ගෙල සිඳලා දාලා අපි ඔහුට ජීවිත දානේ දීලා ඔහු වදක තනතුරට පත් කරමු. ඉතින් රජුගේ මේ යෝජනාව අමාත්‍යවරු ගිහිල්ලා මුලින්ම ඉදිරිපත් කරේ හොරනායකයාට. හොරනායකයා කියනවා අපි ඔක්කොමලා එක බඩවැල කඩාගෙන ආපු අම්මගේ දරුවෝ වගේ සහෝදරයෝ වගේ ජීවත් වෙච්ච මට කවදාවත් බෑ කිව්වා මේ අයගේ ගෙලසිදින්න. මැරෙනවා නම් අපි ඔක්කොමලා එකට මැරෙනවා කිව්වා. ජීවත් වෙනවා නම් අපි ඔක්කොම එකට ජීවත් වෙනවා කිව්වා. තේහෙම කියලා හොර නායකයා යෝජනා ප්‍රතික්ෂේප කළා. ති කණ්ඩායමේ තව කෙනෙක්ව ගෙන්නවල ඔහුටත් යෝජනාව ඉදිරිපත් කළා. ඔහුත් ඒ කතාවම තමයි කිව්වේ. හොර නායකයා දුන්න උත්තරේම ඔහු දුන්නා. දැන් මේ විදියට හොරු 499 දෙනෙකුගෙන් අහුවා 499 දෙනාම දුන්නේ හොර නායකයා දුන්න උත්තරේ. අන්තිමට ඇහුවේ තම්බදාටිකගේ. තම්බදාටික කිසිම විරුද්ධත්වයක් නැතුව යෝජනාවට කැමති වුණා. කැමති වෙලා රජුගේ නියෝගයෙන් ඉතුරු 499 දෙනාගේම ගෙලසිඳලා මරලා දැම්මා. ඊළඟ අර හොරනායකයා ඉදයි හිතපු දේ ඇත්ත. ඉතින් මේ කටයුත්තෙන් පස්සේදි රජතුමා තම්බදාටිකට වදක තනතුර දීලා තම්බදාටිකට ජීවිත දානයක් දීලා මාලිගාවේ නවත්තගත්තා. එදා ඉඳලා රජු නියෝග කරන මිනිසුන්ගේ හිසගසා දැම්මා. ওই විදියට තම්බදාටික රජුගේ මාලිගාවේ අවුරුදු 50ක් සේවය කළා. 50 අවුරුද්දක් වදක තනතුර දැරුවා. තම්බදාටික වදක තනතුරට පත් වුණේ තරුණ අවදී. එතකොට තරුණ තුරට පත් වෙලා දැන් අවුරුදු 50ක් වෙනවා. එහෙමනම් දැන් තම්බදාටිකට ගොඩක් වයසයි. තම්බදාටිකට දැන් තරුණ කාලයේ තිබිච්ච ජව සම්පන්න බව දැන් තම්බදාටික ගතිනේ. තරුණ කාලයක කඩුපහරින් හිස ගසා දාන්න පුළුවන් තිබිච්ච කායික ශක්තිය දැන් වයෝවෘද දිราපත් වෙච්ච ශරීරේනේ. ඒ නිසා කඩුව 3-4 වතාවක්වත් ගහනවා කෙනෙකුගේ හිස සිඳින්නේ. මේක රාජ නීතියට පටහැනි. මොකද රජුගේ නියෝගයේ නම් එක කඩුපහරින් හිස සිඳින්නේ. ඉතින් ඒ නිසා තම්බදාටිකව වදක තනතුරෙන් පහ කළා. ඉතින් අවුරුදු 50කට පස්සේ තම්බදාටික මාලිගාවෙන් එළියට එන්නේ හරියට
නිරේහිටපු නිර්සත්‍යෙක් එළියට එනවා වගේ. ගෙදර යන ගමන් තම්බදා ටික කල්පනා කරනවා. මම මේ 50 අවුරුද්ද පුරාවටම මට කැමති ඇඳුමක් පළඳුමක් අඳින්න ලැබුණේ. ඉත කොහි ඇඳුම් අඳින්නද? දවස ගානේ උදේ ඉඳල රෑ වෙනකන් රෑ ඉඳල එළි වෙනකම්ම ලේ වලින් තැර වෙනව ශාරීරිය. කැමති කෑමක් කන්න ලැබුණේ කොහි කැමති කෑමක් කන්නද? දවස ගානේම මස් කදයි ලේ ගදයි විතරයි. ඉතින් තම්බදා ටිකට ගෙදර යන ගමන් හිතෙනවා අදවත් මට කැමති ඇඳුමක් පැළඳුමක් ඇඳගෙන මම කැමති ආහාරයක් කන්න තිබුණොත් ඒක මට ලොකු සතුටක් කියලා හිතලා බිරිඳට ගිහින් කියනවා මට අද මීපැණි මිශ්‍ර කළ කිරි බතක් හදන්න. ඉතින් බිරිඳත් කිරි බත හදනවා. තම්බදා ටික පහළ ගඟට ගිහිල්ලා හොඳින් ශාරීරියේ නාලා අලුත් වස්ත්‍රිකුත් ඇඳගෙන ගෙදර එනවා. බොම සුව පහසුවේ කැමති ආහාරයක් අනුභව කරන්න. පිඟුතුනි මෙන්න මෙදා මහා සාරිපුත්තයන් වහන්සේ පිණ්ඩපාතේ වඩින්න සූදානම් වෙච්ච මොහොතේ උන්වහන්සේ සාමාන්‍යයෙන් පිණ්ඩපාතේ වඩින්න සූදානම් වුණාම උන්වහන්සේ බලනවා ලෝකේ දිහා ආවර්ජිනේ කරලා අද මම කාගේ ළඟටද පිණ්ඩපාතේ වඩින්නේ කියලා. ඇයි එහෙම බලන්නේ? තමන් වහන්සේට අද හොඳින් යමක් ලැබෙන්නේ කොහෙද කියලා බලන්න නෙමෙයි. උන්වහන්සේලා වර්ජනය කළ බලන්නේ තමන් වහන්සේගේ වැඩමවීම කාටනම් අනුග්‍රහයක් ලැබෙනවද කියන එකයි. උන්වහන්සේලාට ඒ තරම් කරුණා සම්පත්තියක් උන්වහන්සේලාගේ ජීවිතයේ තිබුණා. පිඟුතුනි උන්වහන්සේගේ කරුණායසින් අනුකම්පාව ලැබපු සත්වයෝ නම් කොච්චරක් සසරින් එතර වුණාද? අර සමචිත්ත පරියාය කියලා සූත්‍රයක් තියෙනවා සංයුක්ත නිකායේ. පිඟුතුනි දවසක් ওই ධර්මදේශනා පවත්වද්දී අසංඛ්‍යක් සත්වයෝ සසරින් එතර වුණාලු. අසංඛ්‍යක් සත්වයෝ දවසක් උන්වහන්සේ එක්තරා තැනක බණක් කියනවා. මේ බණ කියන තැන හිටියා සෙල්ලම් කර කර හිටපු පුංචි දැරිවියා. මේ දැරිවියව කතා කරවල බලෙන් උන්වහන්සේ වන්දව ගත්තා. දැරිවිය අඬා අඬා ඇවිල්ලා වැන්දේ. ඒ දැරිය ජීවිත කාලෙම කරගත්තේ පිනක් නම් ඔච්චරයි. ඒකට පිනක් කියන්නත් බෑ අපිට හිතුනට. බලෙන්ම වැන්දේ උවේ. ඒ දැරිවිය තරමක් ලොකු මහත් වෙලා කෙටි ආයු කාලයකදී මරණයට පත් වුණා. මෙරිලා ගිහිල්ලේ පුදුනේ ප්‍රීතියක් වෙලා. නමුත් ඒ යන්න හිටියේ මෙරිලා අවීචියට ප්‍රීතියක් වෙලා නැතර උනේ එදා අර සාරිපුත්තයන් වහන්සේට බලෙන් වන්දවපු නිසා. දී ප්‍රීතිය කල්පනා කරනවා මගේ ආර්යයන් වහන්සේගෙන් අනුග්‍රහයක් ලැබපු මම මෙතන නැතර වුණා. උන්වහන්සේටම තමයි මට මෙතනින් නැගිටින්නත් අනුකම්පා කරන්න පුළුවන් කියලා සාරිපුත්තයන් වහන්සේ ළඟට ප්‍රීතිය ගිහිල්ලා කතාව කියලා කියනවා. ස්වාමීනි මට පිහිට වෙන්න කියලා. එදා උන්වහන්සේ තමන් වහන්සේට පිණ්ඩපාතේ කරගෙන දානේ පාත්‍රේ තියාගෙන ඉන්න මොහොතේ තමන් වහන්සේට දන්වල දන තිබිච්ච දාන පාත්‍රය එතන ළඟ හිටපු හාමුදුරුවරුන්ට පූජා කරා. ඒ දානය පූජා කළා ලැබපු පින අර ප්‍රීතියට අනුමෝදන් කරලා ඒ ප්‍රීතිය ප්‍රේත භවයෙන් මිදෙව්වා.
අපේ පිංගුතුම් බලන්නකො මොනතරම් කරුණාවක්ද තමන් වහන්සේගේ කුසට තිබිච්ච ආහාර වේලා අත්හැරියා සසරේ දුක් විඳින සත්වේක සසරින් මුදවන්නේ ඒ දුකින් මුදවන්නේ ওই වගේ සාරිපුත්තෙන් වහන්සේ ගැන කියන්න ගත්තොත් ගුණ නම් පිංගුතුනි කෙලවරක් නැහැ ඒ තරම් ගුණ තියෙනවා इकन मे शासनी गुण अधिक मोत्तम महंसी के नम धरलती सारी पुत्र वहंसे पिंड पाती वड़ी को कीलती पेंगुतनी उन्वहांसू पंसली अंतिम पिंड पाती वड़न हा मुद्र इकट हेतु तम उन्वहांसी हेम कुटिया क्लंगटम गिहिल बलन वलो කොටිසහ කොටි අවට පිරිසුදු කරලාද කියලා අතුගාල නැත්තම් අතුගානවලු වාජන අස්කල නැත්තම් අස්කරනවලු කුටි අතුපතුගාල නැත්තම් ඒ වතුගානවලු කුණු අස්කරල නැත්තම් ඒ වස්කරනවලු වැසිකිලි කැසිකිලි පිරිසුදු කරලා නැත්තම් ඒව පිරිසුදු කරනවලු ඔය ඔක්කොම ඉවර කරලා උන්වහන්සේ පිණ්ඩපාතේ වඩින්නේ දැන් මේ කවුද මේ ශ්‍රාවක භූමියේ පරතරටම ගියපු ගුණාධික උත්තමයන් වහන්සේ බුදුහාමුදුරු දවසක් කියනවා කවුරු හරි කෙනෙක් විනක් කරලා ප්‍රාර්ථනාවක් කළොත් මම සාරිපුත්යන් වහන්සේට වඩා ගුණාධික කෙනෙක් වේවා කියලා ඒ ප්‍රාර්ථනාව මිත්‍යා ප්‍රාර්ථනාවක් කියලා කියලා තියෙනවා. මිත්‍යාවක් කියන්නේ කෙරෙන්නේ නැති දෙයක්. මොකද සාරිපුත්යන් වහන්සේට වඩා ගුණාධික කෙනෙක් නැහැ. ඉන්නේ දෙන්නයි. කෙනෙක් පසේ බුදුරජාන් වහන්සේ අනිත් කෙනා සම්මා සම්බුදුරජාන් වහන්සේ විතරයි. ඒ තරම් ගුණාධික උත්තමයන් වහන්සේ බලන්නකෝ පිණ්ඩපාතේ වඩිනකොට උන්වහන්සේ හිතනදී ඇයි උන්වහන්සේ පන්සල් පිරිසුදු කළ යන්නේ? උන්වහන්සේ හැමදාම හිතනවා කියන්නේ බැරි වෙලාවක්වත් ධායකෙක් හරි වෙනත් ආගමික ශ්‍රාවකෙක් හරි පන්සලට ආපු වෙලාවට අපිලිවෙලට අපිරිසිදුව තියෙනවා දැක්කොතින් භාග්‍යතුන් වහන්සේටත් මහා සංඝරත්නයටත් දොස් කියයි කියන බයටලු බලන්නකෝ මේ ආරෙන් මහන්සෙලා හිතන විදිය පරපටි බද්ධාමේ ජීවිකා මගේ ජීවිතය අයිති අනුන්ට පැවිදි වෙනකොට කියන්නේ එහෙමයි. ඒ උත්තමෙන් වහන්සලා හරියට මේව කරනවා. එදත් උන්වහන්සේ ලෝකේ දිහා බලන්නේ අද මම කාගේ ළඟට ගියොත් නම් අනුකම්පාවක් ලබයිද? කවුරුන් නම් පිහිටක් ලබයිද? එහෙම හිතල උන්වහන්සේ लोके दिहा बलन कोटे उन्नहांसेते पेनम थंबदाटिकव पन सौरुद्दक चोर गहतक कर्मे करपु थंबदाटिकट जीवत पेन्ने तीने थाव पै किहिपियाई हेबै मे होरा किहिपिंग मरनेट पत्वेनिने थंबदाटिक यन्नीन अवीचियट अवीचियट गियोत्वात कल्प गानक किंवत ताय गोडे इन्ने නමුත් මම ගිහිල්ලා පිහිට වුණොත් තඹ දාටිකට සසරින් එතර වෙන්න පුළුවන්. උන්වහන්සේ යාර්ථය දැකලා පාත්‍ර සිවුරු රැගෙන තඹ දාටිකගේ නිවසට වැඩම කළා. ආහාර ගන්න නිවසට ආපු තඹ දාටික සාරිපුත්යන් වහන්සේ ගෙමිදුලට වැඩලා ඉන්නව දැකලා කල්පනා කරනවා මෙහෙම මම ජීවිත කාලෙම පව් කරගත්තා මිසක් මම මතකෙරි කාලෙක පිනක් දහමක් නම් කරගෙන නැහැ මට දැන් මේ ලැබිලා තියෙන හොඳ අවස්ථාව මට දෙන්න දෙයක්ත් තියෙනවා දෙන්න උත්තමෙන් වහන්සේ නමකුත් ඉන්නවා තමන් බොහොම ආසාවෙන් පනස් සෞරුද්දකට පස්සේ කන්න බලාගෙන හිටපු මේ ආහාර වේල සාරිපුත්යන් වහන්සේට පිළිගන්නවා පිළිගන්වලා
උන්වහන්සේට ඒ නිවසේම තියාගෙන දාන් ටික වළඳවනවා. සාරිපුත්තයන් වහන්සේත් වළඳන ගමම්ම තම්බදා ටිකට ආහාර දෙන අනුභව කරන්න කියලා. ඒ ආසාවෙන් කන්න හිටපු කෙනෙක් නේ. උන්වහන්සේත් අනුභව කාලික ලැබුණාම තම්බදා ටිකත් අනුභව කරලා ඉවරුණාම උන්වහන්සේ කල්පනා කරනවා දැන් අනුමෝදනාව කරන්න සුදුසු වෙලාව. අනුමෝදනාවට සුදුසු වෙලා වුණාට තම්බදා ටිකක හිත සංසුන්නේ අනුමෝදනාව කරන්න. තම්බදා ටිකට තිනි විසිරුණු හිත. ඉනි සහනවයි උපාසක මේ නොසන්සුන් සිතින් කලබල සිතින් මංගාව වාඩි වෙලා ඉන්නේ කියලා. මගේ අනුමෝදනා වහන සෝදානම් නැද්ද කියලා අහනවා. ඉතින් තම්බදා ටික අහනවා ස්වාමීනි මං කොහොමනම් ඔබ වහන්සේගේ ළඟ සංසුන් හිතකින් වාඩි වෙලා ඉන්නද? ස්වාමීනි මේ දෑද්දක දිහා බලනකොට මට තාමත් මෙවි මෙවි පේන්නේ මගේ ඇඟිලි කරු අතර නැදිවිච්ච කඩුව. ස්වාමීනි මේ පිටියල්ල දිහා බලනකොට තාමත් මට මෙවි මෙවි පේන්නේ මිනිසුන්ගේ ගෙලෙන් ගලපුලේ. ස්වාමීනි මේ දෙසවන් දෙක ඇතුලේ තාමත් දෝංකාර දෙන්නේ මැරෙන්න යන මිනිස්සු මරබියෙන් කෑ ගහපෝ හඬවල්. මං කොහොමද ස්වාමීනි 50 අවුරුද්දක මේ අද්දකීම් නැති කරගෙන ඔබ වහන්සේගේ ළඟ සංසුන් හිතකින් ඉන්නේ? දසාරපුත්යන් වහන්සේ කල්පනා කරනවා අපිරිසුදු රෙදි කඩකට වර්ණ ගන්වන්න බෑ. වර්ණ ගැන්වුවට වැඩක් නෑ. එහෙනම් මේ හිතට බණ කිව්වට වැඩකුත් නෑ. එනිසා උන්වහන්සේ හිත සංසුන් කරවන්න ඕන නිසා තම්බදා ටිකකින් අහනවා උපාසක දැන් ඔය 50 අවුරුද්දක් පුරාවටම මිනිස්සු මැරුව කියලා කිව්වනේ. එතකොට උපාසක දැන් ඔය 50 අවුරුද්ද පුරාවටම මැරුවේ නුඹේ කැමැත්තටද නැත්නම් රජු කියපු නිසාද? උතර කියනවා ස්වාමීනි මම මගේ කැමැත්තට එක මිනිස්සෙක් මැරුවේ නෑ. මම මරපු සියල්ලෝම මැරුවේ රජු කියපු නිසා. එතකොට අහනවා කාගේවත් කැමැත්තකට තමුන්ගේ කැමැත්තක් නැතුව මැරුවමත් ඒ මරපු කෙනාට පව් සිද්ධ වෙනවද ඇහුවා. සාරිපුත්තයන් වහන්සේ අහන්නේ කාගේවත් කැමැත්තකට තමන්ගේ අකමැත්තට මිනිස්සු මැරුවම ඒ මරණ තමන්ටත් පව් සිද්ධ වෙනවද කියලා ඇහුවා. දැන් ප්‍රශ්නයක් ඇටියට අහන්නේ. නමුත් ඇත්ත කතාව නම් පව් වෙනවා. නමුත් ධර්මයේ නොදන්න තම්බදා ටිකට හිතෙන්නේ මොකද්ද? එහෙනම් මගේ කැමැත්තට නොමරපු නිසා මට පව් නැති වෙති. 50 අවුරුද්දක් තමන්ගේ හිතම චෝදනා කර කර හිටපු මේ ප්‍රශ්نين අර කාරණාව හිතටාම එකින් මිදුණා. වැරදි කරුවෙක් වෙලා හිටියේ හිතාගෙන හිටපු තමන්ව නිදොස් වුණා කියලා දැනගත්තම තමන්ගේ හිතට ලොකු සහනයක් දැනුණා. දැන් හරියට පිරිසුදු කරපු සුදු පාට රෙදි කඩක් වගේ. ඒ සුදු පාට රෙදි කඩකට ඕනෑම වර්ණයක් ගන්වන්න පුළුවන් වගේ දැන් තම්බදා ටිකගේ හිතට බණ කියන සුදුසු වෙලාව කියලා සාරිපුත්තයන් වහන්සේ අනුමෝදනාව කළා. ඒ අනුමෝදනාව අහගෙන හිටපු තම්බදා ටික සඳහන් කරනවා පින්වතුනි අනුලෝම ඥානිය දක්වාම තමන්ගේ හිත දියුණු කරගත්ත කියලා. අනුලෝම ඥානිය කියලා කියන්නේ සෝවාන් මාර්ගසිතට කලින් තියෙන හිත. අනුලෝම ඥානයෙන් පස්සේ තමයි සෝවාන් මාර්ගසිත උපදින්නේ. ඉන් පස්සේ තමයි සෝවාන් පලස්තසිත උපදින්නේ. නමුත් තම්බදා ටිකට දියුණු කරගන්න පුළුවන් ওই ප්‍රමාණයට විතරයි හිත.
මෙතනින් එහා පැත්තට අනුමෝදනාව කරලා වැඩක් නැහැ කියලා තේරුම් කරගත්තෝ උන්වහන්සේ ඒ ප්‍රමාණෙන් දේශනාව නතර කරලා එතනින් වැඩම කළා. ඉතින් සාරිපුත්යන් වහන්සේ වඩින මග දිහා බලා කෙනෙකුට ප්‍රතම්බදා ටික සුළු මොහොතයි ජීවත් වුනේ. පිටුපසෙන් ආපු එක්තරා එළදෙනක් තම්බදා ටිකට එන්නා. තම්බදා ටික එතනම මරණයටපත් වුණා. ගිතිල් පුරෝපු කලයක් ගඟකට දැම්මම ඒ කලේ මැටි කෑලි ටික යට ගිහිල්ලා ගිතිල් ටික උඩ පාවෙනවා වගේ මේ මිනිස්සකයා අතහැරපු තම්බදා ටික අතින් අල්ලලා උඩින් තියුවා වගේ තෞතිසා දිවිලොව දිවි පුත්‍රෙක් වෙලා ඉපදුනා. දැන් තම්බදා ටික කියන්නේ සවැත් නුවර ගොඩක් ප්‍රසිද්ධ කෙනෙක්. රජුගේ වද කියන්නේ. එනිසා මේ ආරංචිය හැම තැනකම ප්‍රසිද්ධ වුණා. භික්ෂූන් වහන්සේලාත් ඒ වෙලාවේදී ජේතවනාරාමේ ඉඳන් කතා වෙනවා. මේ තරම් පව් කරපු තම්බදා ටික ආන් අද මෙරිලා. අනේ දැන් කොයි තැනක ගිහිල්ලා දුක් විඳින වැද්ද කියලා කතා වෙවි ඉන්න ගමන් උන්වහන්සේලේක ගිල බුදුහාමුදුරුවනුත් අහනවා. ස්වාමීනි තම්බදා ටික මෙරිලා කියලා ආරංචි. ස්වාමීනි තම්බදා ටික දැන් කොහේ නම් ගිහිල්ලා ඉපදෙලා ඇද්ද කියලා. ඒතින් ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ උන්වහන්සේලට පිළිතුරු දෙන්නේ මහණෙනි තම්බදා ටික දැන් තෞතිසා දෙව්ලොව දෙව්සැප විඳිනවා කිව්වා. නමුත් භික්ෂුන් වහන්සේලා බලාපොරොත්තු වුණු උත්තරය ඕක නෙමෙයි. උන්වහන්සේලා බලාපොරොත්තු වුණේ තම්බදා ටික මොන නිරේ මොන දුක විඳිනවද කියලා අහගන්න. නමුත් උන්වහන්සේලා නොහිතපු ප්‍රශ්නයකට උත්තරයක් ලැබුණේ. ඒ නිසා උන්වහන්සේලා භාග්‍යතුන් වහන්සේට කියනවා ස්වාමීනි මේ තරම් පව් කරපු පව්කාරයෝ දෙව්ලොව යනවා කියලා ඔබ වහන්සේත් කියනවද කියලා අහනවා. එහෙමනම් පින්වතුනි එදත් එහෙම හිටපු පිරිස බුදුහාමුදුරන්ගේ ළඟ ඉඳලා තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ යමක් කිව්වම නෑ ඒක එහෙම නෙවෙයි මෙහෙමයි කියලා හිතපු පිරිස ඉඳලා තියෙනවා. අදත් ඕන තරම් පින්වතුනි එහෙම හිතනවනේ. භාග්‍යවතුන් වහන්සේ යමක් දේශනා කරාම ඒක තමන්ගේ චින්තනයට ගැලපෙන්නේ නැත්නම් තමන් හිතන දෙයට ගැලපෙන්නේ නැත්නම් ඒකට විරුද්ධ වෙනවා. ඒකනේ උන්වහන්සේලාත් ඇහුවේ පෞකාරයෝ දෙව්ලොව යනවා කියලා ඔබ වහන්සේත් කියනවද කියලා. එහෙනම් භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව හරි ශ්‍රද්ධාවක් ඒ ඇයට නැහැ. මොද භාග්‍යවතුන් වහන්සේ අර්ථයක් නැතුව යම ප්‍රකාශ කරන්නේ නැහැ කියලා සිංහනාදයක් කරලා තියෙනවා. ඔය අංගුත්තර නිකායි ගෞතමක චේතී කියන සූත්‍රයේ මහණෙනි මම යමක් දේශනා කරන්නේ අර්ථයක් ඇතුව මිසක් අනර්ථයෙන් නෙවෙයි. හේතුවක් ඇතුව මිසක් හේතුවක් නැතුව නෙවෙයි. ඉතින් භික්ෂුන් වහන්සේලාට හිතුනේ තමන් හිතපු දෙයට අනුකූලව උන්වහන්සේ උත්තර දුන්නේ නැති නිසා බුදුහාමුදුරන්ට වරදින්නේ නැති කියලා. ඉතින් ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ කියනවා මහණෙනි තම්බදා ටිකට මරණාසන්න කාලේ කල්යාණ මිත්‍රයෙකුගේ අනුකම්පාවක් ලැබුණා. සාරිපුත්යන් වහන්සේහි වැඩම කරලා මෙවැනි අනුකම්පාවක් දක්වපු නිසා ඒ අනුමෝදනාවෙන් අනුලෝම ඥානයේ දක්වා හිත දියුණු කරගෙනයි තම්බදා ටික තෞතිසා දෙව්ලොව ඉපදුනේ කියලා කිව්වා. එතකොට භාග්‍යතුන් වහන්සේගෙන් අහන උන්වහන්සේලා ස්වාමීනි ඒ තරම් පුංචි බණකින් කෙනෙකුගේ හිත ওই තරම් දියුණු කරගන්න පුළුවන්ද කියලා. කෙනෙකු පුංචි බණක් ඇහුවම නිවන් දකින්න පුළුවන්ද කියලා වගේ ඇහුවේ. ඉතින් බුදුහාමුදුරන් එතකොට තමයි කියන්නේ මහණෙනි කවුද නුඹලට කිව්වේ මගේ බණ හුඟක් අහන අයට පමණයි ධර්ම අවබෝධය වෙන්නේ කියලා. සහස්සම්පිචේ වාචා අනත්ත පද සංහිතා
මේ ලෝකී අර්ථයක් නැති වචන දහසක් ප්‍රකාශ කරනවට වඩා එක අර්ථවත් පදයක් යමෙක් ප්‍රකාශ කරනවා නම් අර අනර්ථ වචන දහසකට වඩා ඒ වචනේ උතුම්. ලෝතුරා සම්මා සම්බුදුරජන් වහන්සේ පුරා පන්සාලේ සසක් පුරාවටම වැඩ ඉඳිද්දී උන්වහන්සේගේ බුදුමවින් මේ ලෝකයට පින්ඔත්තුනි කිසිම දවසක අනර්ථවත් වචනයක් ප්‍රකාශ වෙලා නැහැ. උන්වහන්සේගේ මොවින් හැමදාම ප්‍රකාශ වුණේ අර්ථවත් වචනම පමණයි. ඉතින් භාග්‍යවතුන් වහන්සේගේ මොවින් දේශනා කරපු ඒක වචනයක් හරියට යමේ කවබෝධ කරගත්තොත් ආන් ඒ කෙනාට පින්ඔතුනි සසරින් මිදින්න හැකියාව තියෙනවා. හැම වචනයකම තියෙන නිර්වාණ රසය. පින්ඔතුනි බලන්න භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ කියලා කියන්නේ කොයිතරම් උතුම්ද. ওই නිසානේ පින්ඔතුනි භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයට හඳුන්වලා තියෙන්නේ අනුශාසනා ප්‍රාතිහාරය කියලා. ඒයි භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයට අනුශාසනා ප්‍රාතිහාරය කියන්නේ. අපි අහලා තියෙන පින්ඔතුනි ඉරදී ප්‍රාතිහාරයනේ. ඒ ඉරදී ප්‍රාතිහාරයක් කියන්නේ සාමාන්‍ය කෙනෙකුට කරන්න බැරි දෙයක් ඉරදීමතෙකුට කරන්න පුළුවන් නිසා තමයි උන්වහන්සේ පාන ප්‍රාතිහාරයන් වලට ඉරදී ප්‍රාතිහාරය කියන්නේ. ඒතර භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයට අනුශාසනා ප්‍රාතිහාරය කියන්නේ ඇයි? සැබවින්ම පින්වතුනි භාග්‍යවතුන් වහන්සේගේ අනුශාසනාව කියන්නේ මේ ලෝකේ ප්‍රාතිහාරයක්මයි. මේ ලෝකේ ප්‍රාතිහාරයක්මයි. යමෙක් භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය හරියට ඇහුවොතින් අසද්ධාවන්තයෝ සද්ධාවන්තයෝ කරනවා, දුස්සීලයෝ සීලවන්තයෝ කරනවා, දුෂ්ප්‍රඥයෝ ප්‍රඥාවන්තයෝ කරන්න තරම් භාග්‍යවතුන් වහන්සේගේ අනුශාසනාව සමයි. ඒ නිසයි පින්වතුනි උන්වහන්සේගේ අනුශාසනාවට ප්‍රාතිහාරයක් කියන්නේ. ඔකට හොඳම උදාහරණය තමයි සුතසෝම ජාතකේ එන පෝරිසාදයා. සුතසෝම ජාතකේ කවුරු හරි අහලා තියෙනවා නම් පෝරිසාදයා කිව්ව ගමම්ම දන්නව කාටද මේ පෝරිසාදයා කිව්වේ කියලා. ඒ වෙන කවුරුවත් නෙවෙයි අපේ භාග්‍යතුන් වහන්සේගේ ශාසනයෙහි තේජස්වන්තින් අතරින් අගතැන්පත් මහා අඟුලිමාල මහරහතන් වහන්සේ. සුතසෝම ජාතකයේ පෝරිසාදයා. පෝරිසාදයා කියලා නමක් ලැබුණේ මිනි මස් කාපු නිසා. මොකද පෝරිසාදයා කියලා කියන්නේ මුලින් බරණැස් රටේ රජුරුව. බ්‍රහ්මදත්ත කියන රජුරුව. මේ රජතුමාගේ ළඟ පින්ඔතුනි පුරුද්දක් තිබුණා හැමදාම තමන්ගේ කෑම වේලට මොනවා හරි මස් ව්‍යංජනයක් එකතු කරගත්තා. ඒක රජුගේ ළඟ තිබිච්ච පුරුද්දා. මස් රසයක් නැතුව කවදාවත් ආහාර ගන්න බෑ. ඉතින් රජතුමා මේක පුරුද්දක් ලෙස කරගෙන යන නිසා අරක් එමියත් මොකද කරේ හැමදාම රජුගේ භෝජනයට මොනවා හරි මස් ව්‍යංජනයක් එකතු කරා. දවසක් අරක්කෙමියා රජුට උයන්න ගෙනාපු මස් ටිකක් කුස්සියේ තියලා තියෙද්දි බල්ලෙක් ඇවිල්ලා ඒක අරන් ගිහිල්ලා. ඉතින් අරක්කෙමියා නගරයට යනවා මස් ටිකක් හොයන් ඉන්න රජුට පිසින්න. නමුත් එදා නගරේ කොහේවත් මස් නැහැ. ඒකට හේතුව තමයි එදා ඒ නගරේ හඳුන්වලා තියෙන්නේ මාඝාත කියන දවසක්. ඒ දවස රටේ හඳුන්වන්නේ මාඝාත කියන දවසක්. මොකද මේ මාඝාත කියන්නේ සත්තු මරන්නේ නැහැ කියන එක. මාඝාත කියන්නේ සත්තු මරන්නේ නැහැ. ඒකට හේතුව තමයි ඒ රටේ මිනිස්සු ඒ කාලේ එක දවසක් නම් කරන් තිනවා අපි අද දවසේ සත්තු මරන්නේ.
ඉදීම සත්තු මරන්නේ නැති නිසා එදාට කොහෙවත් මස් නැහැ. ඉතින් එදාට මස් නැති වුණාට කලින් දවසේ මරපු සත්තුගේ මස් ඇතිද? එහෙමවත් කොහෙවත් නැහැ. ඒකට හේතුව තමයි ඒ කාලේ පින්වතුනි මිනිස්සු මස් අනුභව කරලා තියෙන්නේ අද මරපු සත්තුකගේ මස් විතරයි. ඒ මස්වල රසයයි ගුණයයි රැකගන්න. ඉතින් ඒ නිසා වැද්දොත් ඕක දන්න නිසා වැද්දොත් මොකද කරන්නේ? අද දවසට අවශ්‍ය කරන මස් ප්‍රමාණයට සෑහෙන්න විතරක් සත්තු මරනවා. ඉතින් අර මාඝාත දවසේ සත්තු මරන්නේ නැති නිසා එදාට කොහෙවත් මස් නැහැ. ඉතින් දැන් අරක්කැමිය නගරේ මස් හොයාගෙන ගියාට මස් නැති නිසා අරක්කැමිය බය වුණා. මොකද අරක්කැමිය දන්නවා අද රජුගේ භෝජනයේට මස් වැන්ජනේ පිළියෙලනකොලොත් මම අද ජීවත් වෙන අන්තිම දවස. ඒ නිසා බයටපත් වෙච්ච අරක්කැමිය කරන්න දෙයක් නැතිකම නිසාම අමු සොහොනට ගිහිල්ලා එදා ගෙනල්ලා දාපු මල මිනිසෙකුගේ මල සිරුරකින් මස් කැල්ලක් කපාගෙන මාලිගාව ගෙනල්ලිව්වා. දැන් රජුගේ භෝජනයේට එදා පිළියෙල කරේ මිනි මස්. ඒක දන්නේ ආරක්කෙමේ විතරයි. ඉතින් රජතුමාත් භෝජනාගාරයට ගියාම ඉස්සර වෙලාම කරන්නේ මස් භාජනෙන් මස් කැල්ලක් කරා මෝට දාගන්නවා. ඉතින් එදා මස් කැල්ල මෝට දාගත්තම රජුට කවදාවත් නොලැබුණු ආකාරයේ රසයක් දිවට දැනුණා. රජුගේ රසනහර පිනා ගියා. අරක්කැමිය ගෙනල්ලා අහනවා මොනවද අද උයපු මේ මස්? අරක්කැමිය කියන මහරජ වෙනද මස්ම තමයි. එතකොට මේ අද රස වැඩියයි කියලා අහනවා. මහරජ මම අද මේ මස් වැන්ජනේ ටිකක් වෙනස් කරලා හැදුවා කිව්වා. ඒ නිසා කිව්වා රස වැඩි. නමුත් රජු දන්නව අරක්කැමිය කියන්නේ බොරු. ඒ නිසා අරක්කැමියට මේක කියා ගන්න ඕන කමටම රජු කඩුව අරගෙන අහනවා ජීවත් වෙන කැමැත්තක් තියෙනවා නම් හදපු මස් වර්ගය කියන්න කිව්වා. බියටපත් වෙච්ච අරක්කැමිය රජුට කියනවා තමන්ට වෙච්ච සිද්ධිය. ඉතින් රජු මේ කතාව අහලා ඉවිලයි භෝජනගාරේ හිටියේ රජු අරක්කැමිය විතරයි. රජු මේ කතාව අහලා අරක්කැමියට කියනවා හොඳයි අද ඉඳලා මගේ භෝජනයට අනිවාර්යයෙන්ම වෙන මුකුත් මස් වෙන්ජනයක් එකතු කරන්න එපා, මිනි මස් විතරක් හදන්න කිව්වා. ඒ පින්වුතුන් රජතුමා එක මස් කෑල්ලෙන් මිනි මස් රසයට මෙච්චර ආස වුණේ. ධර්මයේ දක්වලා තියෙනවා කලින් ජීවිත 500ක්ම මේ රජතුමා ජීවත් වෙලා තියෙන යක්ෂයෙක් වෙලාලු. අර මිනි මස් කාපු පුරුද්දටලු මේ ජීවිතේ රජ වෙලත් ඒ රසයට එච්චර ආස වෙලා තියෙන්නේ. ඉතින් අරක්කෙමි අහනවා මහරජ මං කොහෙන්ද හැමදාම මිනි මස් හොයාගන්නේ? රජු පොරොන්දු වෙනවා මං දවස ගානේ නුඹට හිර ගෙදරින් එක හිරකරුව ගානේ මරලා දෙන්න. ඉතින් මුලින් කරපු වැඩේ ලොකු වැරදි වලට අහුවෙච්ච හිරකරුව මැරුවා. ඊට පස්සේ කුඩා කුඩාවට වැරදි කරන හිරකරුවන් පවා මරණ දඩුවම නියම කරා. නමුත් ඉතින් හැමදාම හිර ගෙදර හිරකරුව නෑනේ. ඉතින් ඒ දවසට රැකෙමිය කරන්නේ නගරට ගිහිල්ලා තනි පංගලේ මේ විදිහට මිනිස්සු අල්ලල මරන්න පටන් ගත්තා. අර මුල් කාරණාව එච්චර නොදෙනුනාට මේ කාරණාව මිනිසුරු දැනෙන්න පටන් ගත්තා. මොකද ගෙදරින් එළියට බැස්ස තාත්තා ගෙදර ආවේ නැහැ. ගෙදරින් එළියට බැස්ස පුතා ගෙදර ආවේ නැහැ. දවස ගාන රජුට පැමිණිලිනවා. නමුත් රජු කතාව දන්න නිසා රජු ඒ පිළිබඳ පරීක්ෂා කරන්න ගියේ නැහැ. නමුත් ඔහොම ඉන්නකොට රටවැසියෝ දැනගත්ත රජු මේකට පිළියම් කරන්නේ. ඒ නිසා රටවැසියෝ ගිහිල්ලා මේක සේනාධිපතිතුමාට කිව්වා. සේනාධිපතිතුමා රාජපුරුෂෝ ටිකක් අරගෙන ගිහිල්ලා
උගුලක් අටවලා අරක් කැමිය වල්ලගත්තා. ඉතින් අරක් කැමියගෙන් අහනකොට අරක් කැමිය බයි සියලු කතාව කිව්වා. ති සේනාධිපතිතුමා මේ කතාව අහලා රජුගෙන් අහනවා මේක ඇත්ත නැත්ද දැනගන්න. රජු බොරු කියන්නේ රජතුමා ඇත්තම කියනවා ඔව් මහරජ ඔව් සේනාධිපතිතුමනි මම තමයි මොහොත මිනිස්සු මරන්න කිව්වේ මට මිනිමස් කන්න ඕන කමට. ඉතින් ඒ වෙලාවේ සේනාධිපතිතුමා රජුට නොයෙක් නොයෙක් ආකාරයේ කරුණු දක්වමින් මිනිමස් කෑමේ ආදීනවේ රජුට කියලා දුන්නා. නමුත් රජතුමා එකක්වත් පිළිගන්නේ නැහැ. කියන හැම කතාවටම මොනවා හරි විරුද්ධ කතාවක් කියනවා. ඉතින් රජු මේක පිළිගන්නෙත් නැහැ. රජු මිනිමස් කන එක නතර කරන්නෙත් නැති නිසා අකමැත්තෙන් වුණ සේනාධිපතිතුමා රජුට කියනවා මහරජේ මිනිස්සු මරමි මිනිමස් කන රජෙකුට මේ රට වෙසිය කැමති නැහැ කිව්වා. ඒ නිසා මහරජ ඔබතුමා මේ රාජ්‍යෙන් දැම්ම පිටුවහල් වෙන්න කිව්වා. පිටුතුරු බලන්න මේ තණ්හාව රජුගේ ජීවිතේ කොයිතරම් බලපෑමකට ලක් කරාද කියලා කියන්නේ බර්නස් රටේ රජකමයි තමන්ගේ රාජ සැප සම්පතොයි තමන්ගේ අඹදරුවොයි මේ සියල්ලෝම දාලා රජතුමා කඩුවකුයි එක හට්ටියකුයි අරක් කැමිය වයි විතරක් අරගෙන කැලේට ගියාලු. මිනිමස් කන්න තින ආසාවට. ඉතින් එදා ඉඳලා කැලේ යන මිනිස්සු අල්ලල්ල මර මර අරක් කැමිය ලවා පිසගෙන කෑවා. ඒ නිසා තමයි එදා ඉඳලා රජුට පෝරිසාදය කියලා නමක් ලැබුණේ. දවසක් මිනිස්සේ කල්ලගන්න බැරි තැනම ඉවසගන්න බැරුව අරක් කැමියවත් මරන් කෑවා. ඉතින් තනියම මිනිස්සු මර මර කනවා. ඔහොම ඉන්නකොට මේ රජුගේ කකුලේ දවසක් උලක් ඇනිනවා. තුමි වේදනාවෙන් නුගගහක් යටට ගිහිල්ලා රජතුමා ඒ නුගගහේ නුග දෙවියන්ට බාරයක් වෙනවා. දවස් 7ක් ඇතුළත මගේ මේ තුවාලේ හොඳ කරලා දුන්නොත් මම මේ ජම්බුද්වීපයේ ඉන්න රජවරු 101ක් ගෙනල්ලා ඔවුන්ගේ ගෙල කපලා ඔවුන්ගේ ලේ වලින් මම මේ ගහ දෝවණය කරලා බිලි පූජාවක් කරනවා කියලා. ඉතින් දවස් 7ක් යනකොට පෝරිසාදයාගේ කකුලේ තුවාලේ හොඳ වුණා. දී පෝරිසාදයා දැන් හිතන්නේ මේක නුග දෙවියන්ගේ ප්‍රතිහාරයක්. එහෙනම් දැන් අර වෙච්ච බාරෙත් ඔප්පු කරන්න එපේ. ඒ නිසා අර පෝරිසාදයා මොකද කළේ? ජම්බුද්වීපයේ ඉන්න නොයෙක් නොයෙක් රජවරු 100 දෙනෙක් අල්ලන් ආවා. 101 වෙනියට අරගෙන ඉන්න රජතුමා තමයි සුතුසෝම රජුරෝ. ඒ වෙන කවුරුවත් නෙවෙයි අපේ මහබෝසතාණන් වහන්සේ. හැබැයි තින් රජු අල්ලන එක ලේසි නෑ. මොකද රජුගේ ආරක්ෂාවට රියන් ගණනාවක් දුරින් විශාල ආරක්ෂක සේනාවක් ඉන්නවා. නිසා රජු අල්ලන එක ලේසි නෑ. ඉතින් ඒ නිසා පෝරිසාදියත් දැන් කලින් රජෙක් නිසා රජුගේ රාජ උපායවල් දන්නවා. නිසා රජු අල්ලන්න තියෙන හොඳම තැන තමයි රජුනාන පොකුණ. මොකද රජුගේ පොකුණේ වටේට ආරක්ෂාව තිබුණට පොකුණේ ඇතුලේ ආරක්ෂාවක් නැහැ. ඒ නිසා පෝරිසාදයා කරන්නේ අද හවස පොකුණේ බැහැලා ඉන්නවා, හෙට හවස නාන්නෙන් රජු අල්ලගන්න. ඉතින් හවස නාන්නාපු රජුව නෙළුම් පතකින් පොකුණ ඇතුලේ මූණ වහගෙන හිටපු පෝරිසාදයා දිය යටින්ම ගිහිල්ලා රජුගේ දෙක කොලෙන් අල්ලගෙන එක උරයක් මත තියාගෙන පොකුණු උඩට පැනලා අර ඉන්න රැස්වලා සිටින ආරක්ෂක සේනාවගේ කරවල් මතට, හිස් මතට, ඇතුන්ගේ පිටවල් මතට පය තබමින් ප්‍රාකාරයෙන් යහට පැනලා වාත වේගයෙන් කැලේට දියවගෙන ගියාලු. දැන් තනියෙන් නෙමෙයි ගියේ, රජුවත් කරේ තියාගෙන. එනම් මොනතරම් තේජසක් නම් පෝරිසාදයට තියෙන්නේ නැද්ද? ඇතට පිංගුතුනි මේ සුතුසෝම ජාතකයේ කියන්නේ හරි ලස්සන ජාතකයක් ජාතක පොතේ තියෙන. කවුරු හරි කෙනෙක් මේ සුතුසෝම ජාතකයේ කියවනවා නම් කම්මැලි කමක් නැතුව කියවන්න පුළුවන් ජාතකයක්. ඒ තරම් හරිම ලස්සන ජාතකයක් සුතුසෝම ජාතකයේ කියන්නේ.
අපට ජාතක කතාව කියන්න ගියොත් බොහෝ වෙලාවක් යනවා ඒ නිසා මම ජාතක කතාව දේශනා නොකර මේ කෙටි දහම් කරුණට මේ කරුණක් එකතු කරගත්තී නමුත් ජාතක කතාව නම් හරීම ලස්සනයි දෙව පෝරිසාදියාට පිංගුතුනි ඔය තරම් තේජසක් ලැබිලා තියෙන පිංගුතුනි මොනව කරලාද දන්නවද ඒ තරම් ශරීර ශක්තියක් ලැබිලා තියෙන්නේ කලින් පසේ බුදුරජාන් වහන්සේ නමකට කිරිබත් දන් දීලා කිරිබත් දන් දීලා කරපු ප්‍රාර්ථනාව ওই කිරිබත් දානේ කියන්නේ පිංගුතුනි විශේෂ දානයක් අපේ දුටුගැමුණු මහරජතුමාගේ දසමහ යෝධයෝ සමහරලාට ඒ දසමහ යෝධියන්ගේ වීර කතා අපි අහනකොට අපිට හිතෙනවනේ අතිශයෝක්ති කියලා අතිශයෝක්තියෙන් සංග්‍රහ කරපු කතා එකක්වත් නැහැ දුටුගැමුණු මහරජතුමාට ඒ වගේ පිංගුතුනි සේනාවක් ඉඳලා තියෙනවා මොකද දුටුගැමුණු මහරජතුමා මරපු මිනිසු ගාන ඇහුවොත් කවුරුවත් පිළිගන්නේ නැහැ ඒ තරම් පිරිසක් යුද්ධෙදී මරලා තියෙනවා ඉතින් ඒ දසමහ යෝධයෝ ඒ තරම් කාය බලයකින් ඉපදලා තියෙන්නේ කාශ්‍යප භාග්‍යතුන් වහන්සේගේ කාලයේදී කිරිබත් දන් දීලා කරපු ප්‍රාර්ථනාවකටලු. ඉතින් මේ කිරිබත් දානේ කියන්නේ මේ තේජවන්ත ශරීරයක් ලබන්න බොහොම විශේෂ දානයක්. ඉතින් මේ පෝරිසාදය රජුවත් කරේ තියාගෙන අර නුගහ ගහ ළඟට ගිහිල්ලා රජුව ගැට ගහලා බිලි පූජාව කරන්න සෝදානම් වෙනකොට රජතුමා පෝරිසාදයාගෙන් මෙන්න මෙහි කාරණාවක් අහනවා. රජු අහනවා නුඹට බැරිද මට එක දවසකට මාලිගාවට ගිහිල්ලා ඉන්න දෙන්න. දැන් මේ මරණයට නියම වෙච්ච කෙනෙක් කියන්නේ. පෝරිසාදයා නෙවෙයි ඕනම නොදුරුවෙක් දන්නවා මරණයට නියම වෙච්ච කෙනෙක් නිදහස් වුණොත් ආයෙතින් මැරෙන ඉදිරිපත් වෙන්නේ නැහැ කියලා. නමුත් රජු දිවුරල ප්‍රකාශ කරනවා මම අනිවාර්යෙන්ම එනවා. ඉතින් රජු එහෙම මාලිගාවට ගිහිල්ලා එන්න අවසරය ඉල්ලන්නේ පිඟුතුනි රජතුමා එදා නාන්නේන දවසේ අතරමඟ මොණ ගැහිලා තියෙනවා නන්ද කියලා බ්‍රාහ්මණයෙක්ව. බමුණ ඇවිල්ලා තින් හිස් අතින් නෙවෙයි බමුණ ඇවිල්ලා තියෙන්නේ ගාත හතරක් අරගෙන. ඒ ගාත හතර දේශනා කරලා තියෙන කාශ්‍යප භාග්‍යතුන් වහන්සේ. දැන් උන්වහන්සේගේ බුද්ධෝත්පාද කාලයෙන් පස්සේ කාලෙක මේ සිද්ධිය වෙන්නේ. නමුත් අර පරම්පරාවෙන් පරම්පරාවට ওই ගාත හතර මිනිස්සු අතරින් ඇවිල්ලා තියෙනවා. නන්ද කියන බ්‍රාහ්මණය මේ ගාත හතර දන්නවා. රජු ළඟට අරගෙන ඇවිල්ලා තියෙන මේ ගාත හතර රජු බණ අහන්න ගොඩක් ආස කෙනෙක්. ඒ නිසා තමයි සුතසෝම රජුරවන්ට මේ සුතසෝම කියලා නම ලැබිලා තියෙන්නේ. සුතසෝම කියන්නේ මේ යහපත් දේ අහන්න ගොඩක් කැමති කියන එකට. යහපත් දේවල් අහන්න ගොඩක් කැමති නිසා තමයි සුතසෝම කියලා නම ලැබිලා තියෙන්නේ. ඉතින් නන්ද බමුණට ඒ වෙලාවේ පොරොන්දු වෙලා තියෙනවා හෙට උදේ මගේ මාලිගාවට එන්න මම ඔය ගාත හතර අහලා නුඹට එක ගාතාවකට කහවණු 100 ගානේ ගෙවන්නම් කිව්වා. ඉතින් රජු අහන්නේ පෝරිසාදයාගෙන් මාලිගාවට ගිහිල්ලා ඉන්න ඔන්න ඔය ගාත හතර අහගෙන පොරොන්දු ඉටු කරලා ඉන්න. නමුත් ඉතින් පෝරිසාදයාට අන්තිමට රජුගේ ඉල්ලීමට පිටුපාන්න බැරි වෙනවා. අකමැත්තෙන් වුණත් රජුට යන්න අවසර දුන්නා. නමුත් ඉතින් පෝරිසාදේ අවසර දුන්නේ ආයි එනවා කියලා බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි. පෝරිසාදේ හිතනවා රජු ආවොත් බිලි පූජාවට ගන්නව නාවොත් මම වෙන ක්‍රමයක් හොයාගන්නවා කිව්වා. ඇයි? බාරේ පොරොන්දු 101ක් මරනවා කියලානේ. රජු ලිහලා අත්හරිනවා. නමුත් කිසි ලෙසකින්වත් පෝරිසාදේ බලාපොරොත්තු වෙන්නේ නැන රජු ආයෙයි කියලා. ඉතින් මෙහෙම ගියපු රජතුමා මාලිගාවේදී නන්ද බ්‍රාහ්මණයව මොන ගැහිලා බමුණගෙන් ගාත හතර අහලා ඔහුට දෙනවා කිව්ව කහවණු වලටත් වඩා වැඩිපුර දීලා පහුවදාම පෝරිසාදයා ළඟට සුළු මොහොතක්වත් ප්‍රමාද නොකර රජු නැවත ආවා.
රජුගේ අඩිසද්ධිය ඇහෙලා පිටුපස බලන්නේ රජු නිකන් නෙවෙයි මහා සේනාවත් එක්ක නෙවෙති කියලා. නමුත් රජුගේ ළඟ කඩුවක්වත් නෑ. පෝරිසාදේ දැන් පුදුමී පුදුමීටපත් වුණා. ඇයි දැන් මේ රජු ඇවිල්ලා තියෙන්නේ මොකටද? මැරෙන්නේ. නමුත් රජතුමා ගියේ ගාත හතරක් අහන් ඉන්නේ. ඉතින් රජුට ඕන නම් තිබුණනේ ඔය ගියපු පිම්මි ඔහොමම නැවතිලා ඉන්න. එහෙම නැත්නම් එනව නම් මහා සේනාවත් එක් කරගෙන ඉන්නේ. නමුත් රජුට තිබිලා තියෙන ආසාව මොන ආසාවද? ජීවිතයටත් වඩා තිබිලා තියෙන ආසාව තමයි අර ගාත හතර අහන්න තියෙන ආසාව. එතකොට පෝරිසාදට හිතෙනවා එහෙනම් මේ රජුගේ ජීවිතයට වඩා රජුට වටිනි මේ ගාත හතර. ඉතින් ඒ තරම් වටින ගාත හතරක් රජු ළඟ තියෙන්නේ ඒ ගාත හතර මටත් අහගන්න තියෙනම් වණන් වටිනවා කියලා පෝරිසාදයා රජුව මරන්න කලින් අහනවා මේක. ඒ රජතුමා ජීවිතේ රැකගන්න තියාගෙනනේ ගාත හතර අහගෙන ආවේ. දැන් මැරෙන්න රජතුමා ඇවිල්ලා තියෙන ගාත හතර අහගෙන. එහෙනම් රජුට ජීවිතයට වඩා අර ගාත හතර වටිනවා. ඉතින් ඒ වගේ වටින ගාත හතරක් මටත් අහගන්න එක කොයිතරම් වටිනවද කියලා රජුව මරන්න කලින් රජුගෙන් අහනවා මහරජ ওই ගාත හතර මටත් කියලා දෙන්න බැරිද කියලා. ආන් එදා පින්වතුනි මහබෝසතාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා සූවිසි අසංඛිකටත් වඩා සංසාර සත්වයෝ සසරින් මුදවන්න බණ කිව්වා වගේ උන්වහන්සේ පාරදම් පුරන ජීවිතයේදී සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරාවටම නොඑක් නොඑක් ජීවිතවලදී ඔය විදියටම පින්වතුනි ධර්මයේ දේශනා කරලා බොහෝ දිනෙකව සතර අපායෙන් මුදවලා තියෙනවා. එදත් සුතසෝම රජුව අර ගාථා හතර මූලික කරගෙන පෝරිසාදයට හරි අපූරු බණක් කිව්වා. ආන්ගේ ගාථා හතරෙන් කියපු බණ ටික අහගෙන හිට පෝරිසාදයා රජුගේ දෙපා මුල වැඳ වැටිලා රජුට පොරොන්දු වෙනවා, මහරජ ආයේ මං කවදාවත් මිනි මස් කන්නේ නෑ. මහරජ මං ආයේ කවදාවත් මිනිස්සු මරන්නේ නෑ. මහරජ මිනිසෙක් තබා මේ දෑතෙන් ආයිමත් කුරා කූඹියෙක්වත් මරන්නේ නෑ කියලා රජුගේ පාමුල වැඳ වැටිලා පෝරිසාදිය පොරොන්දු වුණා. අපේ පින්වතුන් කල්පනා කරලා බලන්න. එදා රාජ සැප සම්පත් විඳගෙන සුකුමාල ජීවිතයක් ගත කරපු බ්‍රහ්මදත්ත රජතුමා ඒ රජ සැප අතහැරලා අඹදරුව අතහැරලා අවුවට වේලෙන වැස්සට තෙමින මේ මහ වනයේට වෙලා පෝරිසාදියා කියන නමකුත් ලබාගෙන මේ මහ වනයේ දුක් විඳි මොකක් නිසාද? මිනි මස් කණ්ඩ තියන ආසාවට. පිඟුතුනි ඒ තරම් දරුණු ආසාවක් පෝරිසාදයාගේ හිතින් උදුරල දැම්ම මොකකින්ද? සම්මා සම්බුදුරජාන් වහන්සේ නමක් බුදුමුවින් ලොවට වදාළ ගාත හතරකින් කියපු බණක් අහලා. ආන් ඒ නිසා තමයි පින්වතුනි භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයට මේ ලෝකේ කියන්නේ අනුශාසනා ප්‍රාතිහාරය කියලා. වෙන කිසිම දෙයකින් කරන්න බැරි දෙයක් භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයෙන් කරන්න පුළුවන් නිසා තමයි භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයට අනුශාසනා ප්‍රාතිහාරය කියලා කියන්නේ. අසද්ධාවන්තයෝ සද්ධාවන්තයෝ කරනවා. යමෙක් භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය හරියට ඇහුවොතින් දුස්සීලෝ සීලවන්තයෝ කරනවා, දුෂ්ප්‍රඥෝ ප්‍රඥාවන්තයෝ කරන්න තරම් මහ බලයක් මේ ධර්මයට තියෙනවා. නමුත් ධර්මයේ කොච්චර බලයක් තිබුණත් ඒ ධර්මයේ මේ ලෝකේ අවබෝධ කරගන්නේ කවුද? ඒ ධර්මයේ මේ ලෝකේ අවබෝධ කරගන්නේ නුවණ තියෙන ප්‍රඥාවන්තයෝ විතරයිනේ. ඒ නිසානේ පින්වතුනි ධර්මයේ උදාහරණයක් දක්වලා තියෙන්නේ. අන්ධකාරයේ මිනිස්සු ගමනක් යනවා. අඳුරේ යන ගමන නිසා ඔවුන්ට මඟ හොයාගන්න බැරි වෙනවා. නමුත් මේ අඳුරේ ගමනක් යන මේ මිනිසුන්ගේ අතට තෙල් පහනක් ලැබෙනවා. තෙල් පහනක් අතට ලැබුණම ඔවුන්ට මඟ නම් කොහොම නම් හොයාගන්න පහසුයිද? අන්ධකාරේවා තේලපජ්ජෝ තන්දාරේය. අඳුර ඇවිදින පිරිසට
තෙල් පහනක් අතට ලැබුණ වගේ තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ බුදුම වීම අදාළ මේ ධර්මස්කන්ධය අහන්න ලැබෙනවා කියලා කියන්නේ. නමුත් පින්වත්නි ඔය අඳුරේ ඇවිදින පිරිස අතරේ බැරි වෙලාවක්වත් නිකන් හිතන්නකෝ දැස් අන්ධයි හිටියෝ. අර තෙල් පහන ලැබුණ කියලා වැඩක් තියෙනවද? එහෙමනම් දුෂ්ප්‍රඥයෙකුට මේ ධර්මයේ ලැබුණටත් ඒ දුෂ්ප්‍රඥයට ඒ ධර්මයෙන් ප්‍රයෝජනයක් නෑ. හරියට අන්ධ කෙනාට තෙල් පහන අතට ලැබුණට වැඩක් නෑ වගේ. එනිසා කියනවා මේ ධර්මයේ තේරෙන්නේ කාටද? නුවණ තියෙන ප්‍රඥාවන්තයට විතරයි. චක්කුමන්තෝ රූපාණි දස්සෙන්ති. එහෙම නුවණ තියෙනයි මේ ධර්මය අවබෝධ කරගත්තම ඔවුන්ගේ නුවණින් පින්වතුනි කොයි තරම් පින්වතුනි සසරට උපකාර කරගන්න පුළුවන් සේවයක් තමන්ගේ ජීවිතේට කරගන්නවද? නුවණ තියෙනයි පින්වතුනි කොයි තරම් පහසුවෙන් නම් මේ ධර්මය අවබෝධ කරගෙන සසර ගමන නිමා කරන්නට වීරිය වඩනවද? සමහර අය පින්වතුනි ධර්මය අවබෝධ කරගෙන පින් කරගත්තු විදිය දිහා දැක්කමත් සමහර වෙලාවට හරියට අපිට පුදුමාකාරයි. හොඳම උදාහරණයක් තමයි දවසක් මහාකාශ මහරහතන් වහන්සේ නිරෝධ සමාපත්තියට සමවැදෙලා උන්වහන්සේ නැගිටලා උන්වහන්සේ පාත්‍ර සිවුරු රැගෙන පිණ්ඩපාතයේ වඩින තීරණය කරන දුප්පත් ගයක් වයාගෙන උන්වහන්සේ පිණ්ඩපාතයේ වඩිනවා කියන කාරණාව ශක්‍රදේවියෝ දැනගන්නවා. ශක්‍රදේවියෝ දන්නවා නිරෝධ සමාපත්තියෙන් නැගිටපු ආර්ය උත්තමයන් වහන්සේ නමකට දාණි ටිකක් දෙන්න ලැබෙන එක ජීවිතේ ලැබෙන කොයිතරම් භාග්යක්ද කියලා. මොකද ඉවෙනි උත්තමයන් වහන්සේ නමකට පින්වතුනි දානයක් දෙන්න ලැබෙනවා කියන්නේ ඒක පින්වතුනි ditta dhamma vedini karma yat atishima balavat. අපි කරන ඕනෑම කර්මයක විපාක තුනක් තියෙනවනේ. දිට්ඨ ධම්ම වේදිනේ කියන්නේ අස්පනා පිටම විපාක දෙනවා කියන එක. දිට්ඨේවා ධම්මේවා අස්පනා පිටම විපාක දෙනවා. එතකොට දැන් නිරෝධ සමාපත්තියෙන් සම්වැදිච්ච නැගිටපු ආරෙන් වහන්සේ නමකට දන් දෙන එක ආංගේ කොටසත් අතිශයම බලවත්. දුප්පතෙක් දන් දුන්නොත් සොළු මොහොතකින් මහසිටුවරෙක් අමාත්‍යවරයෙක් වෙනවා. ඉනිසා සක්දිවිදු දන්නවා දැන් මේ වෙලාවේ මේ තෙරුන් වහන්සේගේ පාත්‍රයට බත්සලරුවක් හරි පූජා කරගන්න තිබුණා නම් ඒක කොයිතරම් වටිනවද කියලා. හැබැයි තින් දන්නවා ශක්‍රදේවියෝ තමන්ට මේ ස්වරූපෙන් ගිහිල්ලා බත් පිනක් දෙන්න තබා වන්දනා මාත්‍රයක්වත් කරගන්න ඉඩක් ලැබෙන්නේ. බුදුන් වහන්සේ යන්නේ දුප්පත් කෙනෙක් වාගෙන. ඉතින් ඒ නිසා ශක්‍රදේවියෝ මේ දානේ දෙන්න කොච්චර කැමැත්තක් තිබුණද කියලා කියන්නේ දෙදේලුවට අධිපති මේ සැපවිදෙන් සක්දිවිදෝ සුජාතාවත් කතා කරවගෙන පිංගතුනි සුදු හිසකෙ ශක්තියන රැලිවැටිච්ච සමකින් යුක්ත කබහොටු පිරිච්ච දත් නැති ශරීරයක් හදාගෙන දුප්පත් දෙදෙනෙකුගේ ශරීර දෙකක් මවාගෙන වයසක දෙන්නෙක් වගේ කටුමැටි ගේ කෙලිපත්තට වෙලා රෙදි කෑල්ලක් මහනවා. මේ ශක්‍රදේවියෝ දැන් දුප්පත් කෙනෙක් වගේ කටුමැටි ගේක එලිපත්තට වෙලා රෙදි කෑල්ලක් මහනවා. බලන්නක පිංගතුනි මේ දන් දෙන තියෙන ආසාව. ඉතින් මහාකාශ මහරහතන් වහන්සේත් ওই නිවස දැකලා කල්පනා කරනවා මේ ගෙදරට වඩා දුප්පත් ගයක් නම් මට ආයි නගරෙන් හොයාගන්න ලැබෙන්නේ නැහැ. ඉතින් උන්වහන්සේත් ඒ නිවසට පිඳපාතේ වැඩියා. ඉතින් දැන් මහාකාශ මහරහතන් වහන්සේ තමන්ගේ නිවසට වැඩිය බව ශක්‍රදිවියෝ දැක්කා. නමුත් නොදැක්ක වගේ බිම බලන් රෙදි කෑල්ල මහනවා. ඇයි එහෙම කළේ? ඔච්චර ආසාවක් තිබුණ නම් දන් දෙන්න. බැරි වෙලාවකත් උන්වහන්සේගේ හිතට සැකයක් ඇති වුණොත් කලබල වෙන්න ගිහිල්ලා උන්වහන්සේට අසුරක් ගහන මොහොතටත් වඩා පුංචි වෙලාවයි යන්නේ මේ කවුද කියලා ආවර්ජනය කළ බලන්න. දී බැරි වෙලාවක්වත් එහෙම බැලුවොත් වත් දෙන්න නෙවෙයි වන්දනා මාත්‍රයක්වත් බාර ගන්න මෙතනින් එකක් නැහැ. ඉතින් ඒ නිසා ශක්‍රදේවියෝ බොහෝම සංයමයෙන් දැන් ඉවසගෙන ඉන්න වෙලා වෙනකන්
සුජාතාව ටික වෙලාවක් ගිහිලා කියනවා ස්වාමීනි කවුරුරි හාමුදුරු නමක් අපේ ගෙදරට ඇවිල්ලා බලන්න කිව්වා. ඉතින් එතකොට තමයි ශක්‍රදිවේ ඔලුස්සලා බලන්නේ මේ කවුද කියලා. ඉතින් ශක්‍රදිවේ බොහෝම හිමීට ළඟට ගිහිල්ලා කියනවා අනේ මේ වෙන කවුරුවත් නේ අපගේ කාශ්‍යපෙන් වහන්සේනි. අපේ දුප්පත් පැල්පතට වැඩලා ස්වාමීනි ඔබ වහන්සේගේ වැඩම වීම අපට ලොකු භාග්යක් කියලා පාත්‍රය ඉල්ලගෙන ගේ ඇතුළට ගිහිල්ලා බත් හට්ටියෙන් බත් එකක් අරගෙන පාත්‍රයට බෙදෙනවා. සඳහන් කරලා තියෙනවා පිංගතුනි ගටි යෝදන කියලා බත් වර්ගයක් පාත්‍රයට බෙදුවේ කියලා. මං හරියට දන්නේ නැහැ ඇත්තටම මේ ගටි යෝදන කියලා බත් වර්ගය මොනවද කියලා. සමහරවිට මට හිතෙනවා ඔය ශක්‍රදේවිය අනුභව කරන ආහාරයට කියන සුදා භෝජනේ කියලා. සමහර වෙලාවට ඔය සුදා භෝජනේ වෙන්නත් පුළුවන් පූජ කරන්න නැත්තේ. කොහොම හරි මේ බත් එක පාත්‍රයට පූජ කළා සාරි මහාකාශ්‍යපෙන් මහසට පිළිගන්නලන්දී පිළිගන්වන්නේ ස්වාමීනි දුප්පත් අපේ දානි අපට අනුකම්පා කරලා වළඳන්න කියලා. ඉතින් ශක්‍රදේවිය දුන්නු දේ දානීය මහාකාශ්‍යපෙන් වහන්සේ අතට අරගන්නේ මේ ගෙදරින් ලැබෙන පිළුණු වෙච්ච කැඳ ටිකක් හරි වළඳනවා කියලා. ඉතින් ඒ වෙලාව උන්වහන්සේ පාත්‍ර පියන ඇරලා බලනකොටම ඒ පාත්‍රෙන් ඇතුලෙන් නැගිච්ච ආහාර සුවඳ මුළු රජගහ නුවරම පැතිරිලා ගියාලා. එතකොට මහාකාශ්‍යපන් වහන්සේ ආවර්ජනය කළ බලන්නේ දුප්පත් පැල්පතකට කොහෙන්ද දෙව්ලොවෙන් ආහාරය. එතකොට තමයි උන්වහන්සේ දන්නේ මේ ශක්‍රදේවියෝ කියලා. දැන් ඉතින් ওই පට්ටික උන්වහන්සේ විසි කරලා ගියත් ශක්‍රදේවියොන්ට වැඩක් නැහැ. මොකද ශක්‍රදේවියොන්ගේ කොටස කරගෙන ඉවරයි. උන්වහන්සේ වැළඳුවත් එකයි නොවැළඳුවත් එකයි. නමුත් ඉතින් මහාකාශ්‍යපයන් වහන්සේ ටිකක් දොස් කියනවා නුඹ දුප්පතෙකුට අයිති සම්පත්තියක් උදුරලා ගත්තේ කියලා. එතකොට අහනවා මහා මේ ශක්‍රදේවියෝ ස්වාමීනි මේ ලෝකේ මට වඩා දුප්පතෙක් ඉන්නවද කියලා. ඉතින් එතකොට අහනවා දෙදෙව්ලොවට අධිපතිව සැප විඳින නුඹට මොන සම්පත්තිය නැති නිසාද දුප්පත් කියන්නේ. එතකොට ශක්‍රදේවියෝ කියන්නේ ස්වාමීනි මම දෙව්ලොව ඉපදුණි අබුද්ධෝත්පාද කාලේ කරපු පිනකට. අර පිංගොතට මතක ඇතිනේට මගමානව කියවෙලා යාලෝ 33 එක පිං කරලානේ ඔය දෙව්ලොව ඉපදුණි. ඉතින් අබුද්ධෝත්පාද කාලේ පිං කළේ අපි ධර්මයේ කියලා තියෙන පිංගොතුනි අබුද්ධෝත්පාද කාලේ යොදුන් 12000ක ලිබ්බන්දවල දන් දුන්නත් බුද්ධෝත්පාද කාලේ යාචකෙක් එක දෙන බත් පිඬකට ලැබෙන ආනිසංස ලබන්න බෑ කියලා. ඉතින් ඒ නිසා ශක්‍රදේවිය කියන ස්වාමීනි මේ බුද්ධෝත්පාද කාලේ පිං කරගෙන ගියපු දෙවිවරු අද මට වඩා දෙව්ලෝ බබලනවා කිව්වා. සමහර වෙලාවට සමහර දෙවියෝ මගේ මාලිගාවට එනකොට මම මාලිගාව ඇතුලේ හැංගිලා ඉන්නවා කොමකද ඔවුන්ගේ දිව්‍ය තේජස දිව්‍ය රශ්මිය මගේ දිව්‍ය තේජස රශ්මිය යට කරනවා කිව්වා. ඉතින් ඒ නිසා මම පින් කරගත්තොත් මොකද කියලා අහනවා. ඉතින් මහාකාශ්‍යපෙන් වහන්සේ ওই ටික අහලා කියනවා ඒකට කමක් නැහැ. ආයේ කවදාවත් මාව රවට්ටලා දන් දෙන්න එපා කිව්වා. එතකොට ශක්‍රදේවිය අහනවා ස්වාමීනි ඔබ වහන්සේ රවට්ටල දන් දුන්නොත් අපට පින් ලැබෙන්නේ නැද්ද කියලා. ඉතින් මහාකාශ්‍යපෙන් වහන්සේ කියනවා නෑ පින් ලැබෙනවා. ඒ උනාටයි එහෙම කරන්න එපා කියනවා. ඉතින් ශක්‍රදේවියෝ උන්වහන්සේට වැඳලා පැදකුණු කරලා නැගිටිනකොට යනකොට කියන්නේ ස්වාමීනි ඒක ඉතින් මට ඇති කොටසක් කියලා. ඒකේ මොකද්ද? ආයෙත් කවදර දවසක උන්වහන්සේව රවට්ටල දානයක් දෙන තැනක් ලැබුණොත් ඒකත් අත්හරින්නේ නැහැ කියලානේ කියලා ගියේ. අපි පිංගුතුන් බලන්නකො මේ පිං කරන්න තියෙන ආසාව කොයි වගේද කියලා. ඇයි පිංගුතුනි පිං කරන්නේ මෙච්චර ආස? අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ පිං කරන කෙනා මේ ලෝකේ දෙලොවම සුවපත් කරනවා කියලානේ. දවසක් මුගලන් මහරහතන් වහන්සේ දෙව්ලොවට වැඩියම දෙව්ලොව තියෙනවා ලොකු දිව්‍ය මාලිගාවක් හැබැයි කිසිම දෙවියෙක් නැහැ. ඉතින් ඒ වෙලාවේදී මුගලන් මහරහතන් වහන්සේ අහනවා කො මේකේ අධිපති දෙවියෝ. එතකොට කියන්නේ ස්වාමීනි මේකේ අයිතිකාරයා තාම මනුෂ්‍ය ලෝකේ කියලා. දෙව්ලොව ඉපදෙලා නැහැ. කවුද ඇහුවම නන්දිය උපාසකතුමා කිව්වා. නන්දිය උපාසකතුමා කියන්නේ භාගතුන් වහන්සේගේ ශ්‍රාවකේ
දවසක් බුද්ධ ප්‍රමුඛ සංඝරත්නයේ සංඝාවාසයක් හදලා පූජා කරපු දවසේ නන්දිය උපාසකතුමාගේ නමින් තෞතිසා දෙව්ලොව යොදුන් 12ක මාලිගාවක් පහළ වෙලා. ඒ කියන්නේ හරියට අර නිකන් අපේ නමට පිටරටක ගියක් දොරක් තියෙනවා වගේ. නන්දිය උපාසකතුමාගේ නමට දෙව්ලොව විමානයක් පහළලා. දැන් උපාසකතුමාට මැරෙන්නේ විතරයි ඕනේ. මුගලන් මහරහතන් වහන්සේට මේ වගේ අත්දැකීමක් අවදාවත් නොලැබිච්ච නිසා බුදුරජාන් වහන්සේගෙන් ගිහිල්ලා අහනවා, ස්වාමීනි, මිනිස්ලොව කවුරු හරි පින් කරනකොට ඒ කෙනා දෙව්ලොව ඉපදින්න කලින් විමාන පහළ වෙනවද කියලා. ඉතින් භාග්‍යතුන් වහන්සේ අහන්නේ, ඇයි මොග්ගල්ලාන ඇස් දෙකටම දැකලා මගෙන් අහන්නේ කියලා. භාග්‍යතුන් වහන්සේ ඒ වෙලාවේ කියනවා, මොග්ගල්ලාන දුරු රටක බොහෝ කාලයක් ජීවත් වෙට නෑ, තමන්ගේ රටට එනකොට ඒ රටේ තමන්ගේ නෑයෝ ඒ කෙනාව පිළිගන්න පෙරමග බලාගෙන ඉන්නවලු. පුතේ කවුරුදු 10ක් රටේ ඉඳලා එනකොට අම්මා තාත්තා කොයිතරම් ආසාවෙන් බලාගෙන ඉන්නවද පිළිගන්න. ආන් ඒ වගේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, මිනිස් ලොව පින් කරන කෙනාව දෙව්ලොව පිළිගන්න කරුණු 10ක් මග එනකම් බලාගෙන ඉන්නවලු. කරුණු 10ක් මග බලන් ඉන්නවලු ඒ පින් කරන එන කෙනාව පිළිගන්න. ආන් ඒ නිසා තමයි නුවණ තියන අය පිඟුතුනි පින් කරන්න මේ තරමටම කැමති. මොකද පින් කරපු කෙනා මේ ලෝකේ අති බලවන්තයෙක් වෙන නිසා. පින් කරපු කෙනාව පිඟුතුනි මේ ලෝකේ නසන්න කාටවත් බෑනේ. පින් කරපු කෙනාට මේ ලෝකේ කරදරයක් වුණත් ඒ කරදරෙන් මුදව ගන්න කොයිතරම් පිරිසක් බලන් ඉන්නවද පින නිසා. දැන් හිතන්නකෝ, අපිට කරදරයක් වුණාම අපි කී දිනෙකවි ළඟට පිහිටිල්ලන් යනවද? නමුත් පින්ඔතලේ පින් කරපු කෙනෙකුට කරදරයක් වෙනකොට සමහරලාට ඒ පින් කරපු කෙනාට කරදරේ වෙනවා කියන එකවත් දන්නේ නැහැ. සමහරලාවට දෙවියෝ මග බලන් ඉන්නේ ඒ කෙනාට උදව් කරන්න. හොඳම උදාහරණේ තමයි අනුරුද්ධ මහරහතන් වහන්සේ. දවසක් අනුරුද්ධ මහරහතන් වහන්සේක ආත්ම භාවයක අන්නබාර කියලා දුගියෙක් වෙලා හිටියා. අනුරුද්ධ මහරහතන් වහන්සේ එදා පසේ බුදුරජාන් වහන්සේ නමකට තමන්ගේ ගෙදර උයපු බත් හට්ටිය පූජ කරා. බොහෝම දුප්පත් කෙනෙක්. පූජ කළ ප්‍රාර්ථනාවක් කරනවා, මේ දානඵල යානුභාවයෙන් නිවන් දකිනකම්ම මට බහුභෝග සම්පත් වලින් අඩුවක් නොවේවා. නිවන් දකිනකම්ම මට නැහැ කියන වචනේ අහන්න නොලැබේවා කියලා ප්‍රාර්ථනා කරා. ඉතින් මේ ප්‍රාර්ථනාව යානුභාවයෙන් අපේ භාග්‍යතුන් වහන්සේගේ කාලේ වෙනකම්ම හැම ජීවිතයක් ලැබුවේ සියලු බහුභෝග සම්පත් ඇතුව. අපේ බුදුරජාන් වහන්සේගේ කාලේ රාජකුලයක අනුරුද්ධ නමින් කුමාරයෙක් වෙලා ඉපදුනා. මේ කුමාරයා පොඩි කාලේ ඉඳලාම හරි කැමතිලු කැවුම් කන්න. ඒ නිසා ගෙදර හැමදාම කැවුම් හදනවා. ඉතින් කුමාරයා දවසක් යාළුවොත් එක්ක සෙල්ලම් කරන්න යනකොට කැවුම් පාත්‍රයක් අතේ දරාගෙන යන්නේ. එච්චරට කැවුම් කන්න ආසයි. දවසක් යාළුවොත් එක්ක සෙල්ලම් කරන්න ගියාම කුමාරයා සෙල්ලමට ඔට්ටු වැල්ලුවේ කැවෝ. ඉතින් ඒ ඔට්ටුව පැරදුනා. ඉතින් කැවුම් ඉවර වුණා. ඒ නිසා 16ට කිව්වා කැවුම් අරන් එන්න කියලා. 16යිත් ගෙදර ගිහලා කැවුම් අරන් ආවා. ඒ ගෙනාවු කැවුම් පාත්‍රෙත් පැරදුනා. ওই විදිහට වාර කීපයක් පරදින පරදින සැරේට ගෙදර තියෙන කැවුම් අරගෙන අරගෙන ආවා. ඉතින් ගෙදර තියෙන කැවුම් ඔක්කොම ඉවරයි. එනිසා මෑනියෝ 16 ගැතේ පණිවිඩයක් යවුවා ගෙදර කැවුම් නැහැ කියලා. ඉතින් ඒ වෙලාවේදී පිඟුතුනි 16යා කුමාරයාට ගිහින් කියනවා, කුමාරිය මෑනියෝ කිව්වා ගෙදර කැවුම් නැහැ කියලා. නමුත් අනුරුද්ධ කුමාරයා ජීවිතේ කවරදාකවත් නැහැ කියන වචනේ අහලා නැහැ. ඒ නිසා අනුරුද්ධ කුමාරයා දන්නේ නැහැ කියන වචනේ තේරුම. ඉතින් 16යාගේ නැහැ කියන වචනේ ඇහුවම කුමාරයා හිතුවේ කැවුම් වර්ගයක් වෙන්නේ නැති කියලා. ඉතින් ඒ නිසා
කුමාරයා දාසයට කියනවා කමක් නේ අම්මට කියන ඉන්න නැති කෙවුන් හරියවන්න කියලා. ඉතින් දාසයා අම්මට ගිහි ලෝක කිව්වම මෑණියෝ හිතනවා මගේ පුතා කවදාවත් නැහැ කියන වචනේ අහලා නේ. ඉතින් කුමාරයාට නැහැ කියන වචනේ උගන්වන්න හිස් රත්තරම් පාත්‍රයක් අරගෙන පියනකින් වහලා දාසයාට දෙනවා කුමාරයාගේ අතට ගිහින් දෙන්න. එතකොට කුමාරයා දැනගන්නේ නැහැ කියන්නේ මොකද්ද කියලා. නමුත් කුමාරයා හිස් පාත්‍රයක් ලබන පිනක් නෙවෙයි කරලා තියෙන්නේ. ඉතින් දාසයා නගරෙ මැදින් පාත්‍රය අරගෙන යනකොට නගර ආරක්ෂක දෙවියන්ගේ ඔළුවක කියන ගත්තලු. බැරි වෙලාවකත් ওই පාත්‍රය කුමාරයාගේ අතට ගියා නම් නගර ආරක්ෂක දෙවියන්ගේ ඔළුව හත් කඩකට පැලෙනවලු. ඉතින් ඒ නිසා නගර ආරක්ෂක දෙවියෝ දෙව්ලොව හදපු කැවුම් වලින් පාත්‍රය පුරවලා තියෙන්නේ. දැන් කුමාරයාගේ අතට ගියේ දෙව්ලොව කැව. ඉතින් manuss ලෝකේ රසය අභිභවණය කරපු රසයක්නේ දෙව්ලොව තියෙන්නේ. ඉතින් ඒ කැවුන් ටික කුමාරයාගේ අතට ලැබුණම කුමාරයා පාත්‍රය අතට අරගෙන බලනවා. දැන් කැවුම් වල වෙනද නම නෙවෙයි තියෙන්නේ, වෙනත් අලුත් නමක්නේ. එතකොට මේ අමුතු జాතියේ කැවුම් මොනවද කියලා බලන්න එක කැවුම් ගෙඩියක් අරන් කෑවා. ඉතින් දෙව්ලොව රසය හැම රසයකටම වඩා උසස් නිසා කුමාරයාගේ රසනහර පිනා ගියා. ඉතින් කුමාරයා එදා ගිහිල්ලා අම්මත් එක්ක රණ්ඩු කරාලු. මේ තරම් රසට නැති කෙවුන් හදන්න පුළුවන්කම තියාගෙන ඇයි මට මෙච්චර දවසක් හදලා දුන්නේ නැත්තේ කියලා. ඉතින් අම්මා එතකොට තමයි දන්නේ එහෙනම් මගේ පුතාට දෙවුරු කෙවුන් යවල වෙන්නේ නැති. ඉතින් එදා ඉඳලා කුමාරයා අම්මගෙන් ඉල්ලනවා කියලා කියන්නේ හැමදාම නැති කෙවුන්ලු. අම්මට ඉතින් ඌව හදන්න බෑනේ. අම්මත් කරන්නේ මොකද? කුමාරයා කැවුම් ඉල්ලන වාරයක් ගානේ හිස් පාත්‍රයක් කුමාරයාගේ අතට දෙනවලු. ඒ දෙවුරු කැවුම් දානවනේ. මොන බලන්නේ පින්වතුනි මේ ලෝකේ පින් කරගත්තු කෙනා කොච්චර බලවත්ද කියලා. තමන්ට ප්‍රශ්නයක් වෙනකොට තමන්ට ප්‍රශ්නයක් වෙනවා කියන එකවත් පින් කරගත්තු පුණ්‍යවන්තයාට දැනෙන්න දෙන්නේ නැහැ. ඒ තරම් රැකවරණයක් ලැබෙනවා. එහෙනම් අපේ පින්වතුන් නුවණ තියෙනවා නම් හිතලා බලන්නකෝ ලැබිච්ච ජීවිතයක පින් කරගන්න එක කොච්චර වටිනවද? ඒ නිසා ඉඩක් ලැබෙන පුංචි වෙලාවකදී තමන් පින්වතුනි හිතින් අදිෂ්ඨාන කරගන්න තමන්ට ලැබෙන මොහොතේ කවදාවත් පින්වතුනි පිනකට පයින් ගහන්න එපා. ලැබෙන හැම මොහොතක ඉඩක් තියෙනවා නම් අනිවාර්යයෙන් මේ පින කරගන්න. මොකද කවදාවත් මේ ලෝකයේ අපත නොයන දෙයක් තමයි තමන් රැස් කරගන්න කුසලය. ඉතින් එහෙම කුසල් වඩන්න නම් අපි හොඳට බණ අහන්න ඕන. මොකද බණ අහන්න අහන්න තමයි පින්ඔතුනේ අපේ ජීවිත දියුණු වෙන්නේ. අපේ හිත වෙනස් වෙන්නේ. ඒකයි මම අර මුලින් මතක් කරේ හරියට බණ ඇහුවොත් අපේ හිත මීට වඩා වෙනස් වෙනවා. එහෙනම් අපිට අද කොයිතරම් පහසුකම් තියෙනවද බණ අහන්න? අපිට කොයිතරම් අවස්ථා ලැබිලා තියෙනවද පිංගුතුනි බණ අහන්න? දවසකට අපේ පිංගුතුන් එක පැයක් වෙන් කරන බණ ටිකක් අහන්න. උදේ වැඩට යන ගමන් හරි, ගෙදර වැඩ ටික කරන ගමන් හරි, උදේට වැඩට යන ලේස්ති වෙන ගමන් හරි, එහෙම නැත්නම් වැඩ ඇරලා එන ගමන් හරි, එහෙම නැත්නම් රැයට නිදාගන්න යන කලින් හරි එක පැයක් බණ ටිකක් අහන්න. ඕක ජීවිතේ පුරුද්දක් කරගන්නකෝ. අවුරුද්දක් දෙකක් ඕක කරලා බලන්නකෝ අපේ පින්වතුන්ගේ හිත කොයි විදියට වෙනස් වෙයිද කියලා. මොකද ධර්මයේ කියන්නේ ඒ තරම් ප්‍රතිහාරය. අපි දන්නේම නැතුව අපේ හිත වෙනස් කරනවා. එමනම් ආන් ඒ විදියට ධර්මය අවබෝධ කරගන්න, නුවණ ලබා ගන්න, ධර්මය මනාකොට අවබෝධ කරගන්න, ශ්‍රද්ධාව ප්‍රඥාව උපදවා ගන්න මේ ධර්ම ශ්‍රාවක පින්වතුන් හැම දිනාටම ශක්තිය ධෛර්යය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි දේශනාව නිමාවටපත් කරනවා. ආකාසට්ටහා චුම්මට්ටහා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ ශාසනං චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ දේශනං චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ ශාවකං.